ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනංතු සගග මොක්ක දන් දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවනකාලෝ අයං භදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස ඒ භාග්‍යවත්තුූ අරහත්තුු අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහංසේට අප සැම දෙනාගේම නමස්කාරය වේවා. මේ උතුම් පින්කමෙන් ජනිත වන සියලූම පින් මීට තෙමසකට පෙර මිය ගියපු ආදරණීය පියතුමානන් වන WA ධර්මසේන පියතුමානන්ට හේතුවාසන වේවා එතුමා අමාමහනිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගමු. කළම්බු ටෙලිවිෂන් නාලිකාවේ නිර්මාතෘු දූරන්දර අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප, නායක හා මුදුරුවන් වහන්සේගෙන් අවසරයි මෙම හොතේ බලාපොරොත්තු වෙන්නේ පන්නුතුනිි දහම් අසන්නට දැන් මේ බණහන කාලයයි උදාවෙලා තියන බනහන්නට කාලය වංකරවා ගන්නවා කියන එක ඉතාම වටිනවා හේතුව දම්ම මේව සුනිස්සාමේ. ධර්මය අහන්නට උනන්දුවත් තියෙන්න්න ඕනේ. දම්මේ මේ රමති මනෝ මේ උනන්දුවත් එක්ක ම තමයි මන සහදාගන්න හැකියාව ලැබෙන්නේ. මේ මනසත් එක්ක තියන ක්‍රියාවලියක් නේ බුදු දහම පුරාවටම කතා කරන්නේ. එතකොට හිතහදාගන්න තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දහම් අසන්න කියලා. ඒවගේම, දෙ ඔතනදී ඇතිවෙනවා තමයි සුතමය ඥානය අහලා දැනගැනීම සුත කියල කියැන හනෝට එනම් අහල දැනගන්න එක ඒ නුවන ඇති වෙනවා මෙන්න මේ දේශනාවක් ශ්‍රවණය කරන ශ්‍රවණය කරනදය ආහගෙනයි න්න අහගෙන ඉන්දලලා ඒක විමර්ශණනය කරනෝ විර්ශණය කරල ධහරණය කරගන්නවා ධහරණය කරගෙන පිළිපදිනවා ඕකනෙක් ධාරේත චරාත කියලව සුනාත ධාරේත චරාත හොඳයි. ඉතිං ඔන්න ඔය ටික තමයි බුදුදහමේ තියෙන්නේ අහල දැනගැත් තහම තියෙන වාසිය වටිනාකම තමයි පින්වත්න අපිට මාර්ගය විපතක් වෙන්න කලින් අමාරුවයි වැටෙන්න කලින් මුලදිමාපිට මෙ මාර්ගයේ තියෙන ඒ අමාරු තැන් මනවද අපහු තැම්මොනවද විවේක සුවයෙන් යන්න ඕනි වෙලාව මොකක්ද කියලා රු ගන්නට හැකියාව ලබෙන ම්ම මනසිකාරය ගැන්න ඕකට. දැන් මම මුලින්ම මගේ මාතෘකාව පැහැදිලි කරන්න. මං මාතෘකාවක් විදියට අද තෝරාගත්තේ මැදහත්වීම මැදහත්වීම අපි කියන්නේ මජ්ජිමා පටිපදා කියලා මැදුම් පිළිවෙත. ලෝකෙ තියෙන්නේ අන්ත දෙකයි. මං අද සූත්‍රදේශනාවක් මේ දේශනාවට ආදේශ කරගන්නවා සූත්‍ර දශනාව තමයි කච්ඡායන ගොත්ත සූත්‍රය මේ සූත්‍රය ඉතාම වටිනෝ හේතුව මේ සූත්‍රයේ තියෙනව අපිට හරියටටම මැද අල්ලගන්න විදි හරියටම මැද දකින විදිිය මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා කච්ඡායන ගොත්ත සූත්‍ර දේශනා දෙකක් තියෙනෝ ත්‍රිපිටක එක සූත්‍රයක් අගුත්තර නිකායේ චක්ක නිපාති තියෙනවා තව සූත්‍රයක් සයුත් නිකා තියෙන ගේ ම තව සූත්‍ර දශාවක් පාදකර ගන්නට බලාපොරොත්තු වෙනවා ඒත් සංයුත්තනනිකායේ මජ්්‍ය සූත්‍රදේශනාව එතකොට මේ සූත්‍ර දේශනාවලින් අපිට හැකියාව ලැබෙනවා වඩා හරවත් කතිකාවතක් මේ දේශනාව ඇතුළ එත තුලදී ඇතිකරගන්න. පෙන්න්නතුනි මේ ලෝකෙ තියෙනවා හැම වෙලේකම දකින විදි දෙකක් අපි කියනවන්නේ මේ හොඳ තියෙනවනං අනිවාරම නරකත් කොතන හරි තියනවා. හරි තියනවනම් වැරදිත් තියනෝ. උස තියනවනං මිටි කියලකුත් තියෙනෝ. අන්න නිසා ඒ සූත්‍රදේශනාව උන්වහන්සේ කියනවා මහනිනි දවැංචකෝ ලෝකයේ පතිට්ටිතෝ. දෙයාකාරව ලෝකය පිහිටලා තියනවා. දෙකක් මත. එකක් අස්තිතංච ඇත කියන ලෝකය. අනිත් ලෝකයේ තමයි නාස්තිතංච. නැත කියන ලෝකය එනම් ලෝක දෙකත් තියෙනවා ඇත කියල ලෝකෙකුත් තියෙනවා නැත කියල ලෝකෙකුත් තියෙනවා. මෙ මේ ලෝක දෙක අතර තියන තුළනාත්මක සංකල්පැණිඉතින් එකැන මේ ලෝක දෙක හරි හැටියට තේරුම්ගන්නට නොහැකිවීම තුළින් තමයි මැද අහුවෙන් ඇත්තේ. මධ්‍ය කියන එක අහුවෙන් ඇත්තේ මෙන්න මේ දෙක හරියට සමබරව තේරුම් ගන්නට නොහැකිවීම අත්දකින්නට බැරවීම තමා තුළි හරිද ඉුවත්න්නේ තථගතයණන් වහන්සේගේ ධර්මයේ තියන මූලිකමහරය තමයි මධ්‍ය කියන එක මැද දැන් ලෝකෙ ශාස්තෘූන් වහන්සේලා ගත්තහම ජයිනාගම ගත්තත් හින්දුවාගම ගත්තත් ලෝකෙ තියන සමකාලී නාගම් ගත්තත් දැනට මේ ලෝකෙ පවතින ආගම් ගත්තත් අපිට පේනවා සිතීමේ නිදහස අපිට තරන් කාටවත් ලැබිලා නෑ කියලා දැ අපිට කොච්චර සිතීමේ නිදහසක් තියනවාදනේ. ඒයන්නේ මේ අපට බුදු හාමුදුරුවෝ ගැන ප්‍රශ්ණහන්න පුළුවන්. අපේ සාස්තෘරය ගැන ප්‍රශ්නහීමේ නිදහස පිට තියෙනවා.ඒවගේම ධර්මය ගැන ඒ ඉගැන්වීම ගැන අපට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක ප්‍රතිපදාවක් විදියට අනුගමනය කරන එක උගන්වන අනිත් අනුගාමිකයෝ ගැනත් ප්‍රශ්ණහන්න අවස්ථාව තියෙනවා. එහෙ නං, නිදහස් දහමකට උරුමකම් කියන අය තමයි බෞද්ධයෝ වන අප හැම දෙනාම වන්නේ. ඒනම් බෝසත් පින්වත්න මගේ තේමාවට අනුව ම මාතෘකාවට අනුව මං ස්තර කරන්නන් කොහොමද මැද අත්දක් ඉන්න කියලා. පින්වත්නි අපි කියනවන සිතුවිල්ලක් පහළ වෙනකොට චන්ද චිත්ත විරිය වීමංස කියලා හතරක් අපි චූටි ගල් ඉගෙන ගන්නවන්නේ. දැන් ඕනෑම සිතුවිල්ලක් හටගනිද්දී අපේ ඇතුලාන්තය තුළ අපිට ඒ සිතුවිල්ල ආපු බව සිතුවිල්ල තියන බව සිතුවිල්ල නිරුද්ධ වෙච්ච බව එකැන නැති වනාා කියන එක සිතුවිල්ලක් එනවා රූප සංඥාවක් එනවා රූප ස්ඥාව තියෙනවා සංඥාව දැන් නැහැ සරලයින. ඔන්න ඔය ටික අදකින ක්‍රමය තමයි මැද කියන්නේ හොේ එතකොට මේ අත්්දකින ක්‍රමය දැනගන්න අපට මෙන්න මේ බුදුරජාණන් වහන්ේ දේශනා කරපු අස්තිතංච නස්තිිතංච කියන තැන ඇත කියන ලෝකයක්ත් නැත කියන ලෝකයත් එක්ක ගත්තාහම අපට පේනවාන දුකෙන් ඉන්න වෙලාවට සතුට නෑ සතුටි හින්න වෙලාවට දුක නෑ දැන් කුඩා කාලේ අපිට කිසිම සාපේක්ෂතවාදහ තිබබෙන සාපේක්ෂක කරන්න සංසන්ධනය කරන්න දෙයක් අප තිබෙන ඇනිසා දුකා අඩුයි ිකෙන්ට ික ිකෙන්ට ටක ටිකටික තරුණ වෙලා වැඩි හිටිවෙලා අපේ කාලේ ගතවෙද්දි බලන්න වෙනස්වෙන හැටි මනස. ඒයන්නේ මනස විටින් විට වෙනස් වෙන්නේ මැද තමයි මනසට ඕන හැබැයි මැද මනසට ඉන්න බැහේතුව මස සසර පුරුදුකරපු විදිහත් තියනවා පෙන්වත්න්නේ. ඒ පුරුදුකරපු විදියට අනුවයි මේ මස මේ මොහොත වනකොටත් අපව පාලනය කරන්න. දැම් මනසන මේ හැම්ම දෙයක්ම දැම් මේ අහන එකත් මනස තමයි තීරණහි කරන්න මේක ගන්නවාෝදැ නැදද. එනම් හරියට දැනගන්න දතහනං දම්මානං අත්තං උපපරික්ගති අහනදේ තේරුම් ගන්නනම් මැද හරියට අවබෝධ කරගන්න ඕන. මැද තේරෙන කෙනාට තමයි මධ්‍යම ප්‍රතිපදාව තේරණ කෙනට තමයි බෝසත් පින්නවත්න ලෝකෙ අපේ තතාගතයණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරලා. තුළින් හරි සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට හැකියාව ලැබෙන් එනිසා දැන් ුන්න සම්මාධිට්ටී ගැන ටික් තේරෙනවා සම්මාධිට්ටියය ගැන මෙන්න මේ මැද අත්දකින එක හරිද සම්මාධික්්ටියෙන් තවදුරටත් අපිට දස සංයෝජන පහුකරගෙන යන්න විචිකිිච්චාව සීලබ්බත පරාමාස මෙන්න මෙහෙම මේ ඊළඟ ටිකත් පහුකරගෙන යන්න නම් අපිට අවශ්‍ය වෙනවා මැදත් මැදෙනුත් ජැලවෙන්න තැනක් ැද තියෙන නිසා දෙකක් පවතින්නේ අන්ත දෙකක් පවතින්නේ එතකොට මැද නැත්තං අන්ත දෙකක් පවතින්න නෑනෑ එතකොට නිර්වාණ දහතුව පරමාර්ථ කතාව පරමාර්ථ දේශනාව ඉං ඔබබෙහි පවතින දෙයක් හැබැයි අපි තාම හිමින් ගමනකනින් තින් හිමින් ගමනක ඉද්දි මුලින්ම අන්ත දෙක තේරුම් අරගෙන මැදට එනේ එකයි පෙන්වත්නේ අපි කරන්න ඕනි මූලිකමදේ මට ලස්සන කතාවක් මතක් කනෝ. මොකදද කතාව අපේ මිනිස්සුන්ට මේ මැද අදකින්න බැරි වෙච්චි නිසා හරියට ප්‍රශ්ණනය. ඒකාලෙත් තෙටිය එක මනුස්්‍යේෙක් මෙ අට ප්‍රශ්නයක් තිබ මිනිස්සු හරියට නින්දා කරනු. අපහාස කරනවා. බනි නොවා චෝදනා කරනවා ඉතින් කොහොම හරි මේ මනුෂ්‍යය බුදුන් වහන්සේගාවට ඇවිල් ලක්කේනවා ස්වාමීනේ මට හරියට මිනිස්සු දොස් කියනවා. බනිනවා නින්දා කරනවා අපහාස කරනවා. ඉතින් මම මෙන මේ දේවල් ගැන හරියට කලකිරීමෙන් තථගතයණන් වහන්සේ එ කලකිරීමෙන් ඉන්න බව කියනවා. මම ගොඩක් අපහසුතාවෙන් කලකිරීමෙන් ඉන්නේ. මම හිත් පීඩාවකින් දැන් බුදු හාමුදුරු හැම කෙනෙක්ගෙම කතාවට ඇහුන්කන් දුන්න ශස්තෘුවවරයණන් වහන්සේ කෙනෙක්නෙ. එතගොට මේ කතාාවහගෙන ඉදලා ුදු හමුදුරු හරි ලස්සන කෙටි ගාතා ධර්මයක් දේශනා කරනවා. තියෙන්න පින්වත්නි පෝරාණමතන් අතුල නේතන් අජ්‍ය තනාමිව අද වගේ නෙමෙයි අතුළ පුරාණය ඉඳලා මිනිස්සුන්ගේ විදිිය තමයි හොඳකරත් බනිනවා නර්කකරත් බනිනවා. නින්දා අපහාස මේ දෙගොල්ලොන්ටම ලැබෙනවා. එනිසා තුළ නින්දන්තිතුනි මාතීනං නින්දන්ති බහු බාණිනං මිත බානිනම් පි නින්දන්ති නත්ති. ලක අදිතෝ ලෝකයේ නින්දාවෙන් අපහාසයෙන් උපහාසයෙන් ගැලවෙන්නට හැකියාවක් නෑ කාටවත් අපි හැමෝට මේක සාපේක්ෂකව අපි හැමෝට මා අඩු වැඩිවාසයෙන් එක තියනවා. කල්පනා කරල බලන්න ඔය ගොල්ලොන්ගේ ජීවිතවලත් නින්දා අපහාස කියන දේවල් පොඩියට හරි දයනවා. බුදුහන්ස කියයනවා නත්ති ෝකේ අනින්දිතෝ ලෝකේ බැනුම් නාහන කෙනෙක් නැහැ හම කෙනෙක්ම බැනුන්ගහන සූදාහනමින් එන්න ඕන. සූදානම් වෙලා හිටියේ හම දුකාඩුුවඉන්නේෙ. දැන් අපි සූදානම් නොවී ඉන්න අවස්ථාවල නේද ගොඩක් අපි අපි තුළින් දුකට පත්තුනේ. එකැන අපි ගොඩක් කල්තියා පෙර සූදානමක් නැතිනිසා නේද ගොඩක් අවස්ථාවල සිතුවිලි නිසා අප පීඩාවට පත්තුනේ. හිතේ පස්්චත්තා අපේ ඇති වුනේ. විඩාව ඇති වනේ. සූදානමක් නැති නිසා සති සම්පජජයේ නැති නිසා. ඒක ඇන්නේ තමා තුළ හරි යෝනිසෝ මනසිකාරයක් හොදද සිහියක් තමා කරන වැඩ ටිකත් එක්ක පූර්ණ අවබෝධයක් නැති නිසා තමයි පින්වත්න ගොඩක් අපි මේ හිත නිසා පීඩාවට පත් වනේ. ඉතින් එනිසා රතුලට කියපු කතාාවෙන් මම දකිනා ඔබට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි කොයිම මොහොතකවත් කිසිම දෙයක් පින්වත්නි ඕට වඩා අල්ලගන්න යන්න එපා ඕනවට වඩ ඉවත් කරන්න යන්නත් එපා අල්ලගන්න ගියාට පස්සෙත් දුක වැඩි ඉවත් කරන්න ගියාට පස්ස අසාහනය වැඩි මේ දෙකම අත්දකින්න පුළුවන් ඕනෑම කෙනෙකුට කොහොමද සම්මාධිට්ටියයෙන් කටයුතු කරම සම්මාධදිිට්ටයෙන් කටයුතු කරන්න නං පිවත්නේ අවශ්‍ය වෙනවා පූර්ණ සිහයක් ඒ සිහිය තමයි අපිව කොහැම අවස්ථාවකම අපේ මනස පිරිසිදු කරලා ප්‍රසන්න කරලා අ චිත්ත මස්ස පසීදති සිත ප්‍රසාධමක් කරන්නෙම සිහියයි. එනිසා තුළට කිව්වේ අතුළ ඔයාට විතරක් නෙමෙයි සාපේක්ෂකව හැමෝටම ඔය නින්දාව උරුමයි. බලන මධ්‍යම මධ්‍ය පෙන්න්න පපුහැටි. මොහොකවත් ඔයාට වෙතරක් ඕක උරුමයි කියලකිවෙනෑ. තථගතයණන් වහන්සේ නිරන්තරයෙන්ම බැලුවේ දෙපැත්ත ගැන. උන්වහන්සේ නිතරම බණකිව්වෙ දෙපැත්තක් බලලා සුගතිය දුගතිය ගැන බලල බන කියපු ශාස්තෘුවරයෙක්. අන්ත දෙකක් ගැන බල බන කියපු ශාස්තෘුවරේ ඒකනි උන්වහන්සේගේ දහම අදටත් අපි හැමෝටම අපේල් අපේ ජීවිතත් හොඳ නරතේරුම් ගන්න තියෙන දහක් බවට පත් වෙලාදී නැ චුටි දරුවන්ට ම්පසල්ලාවාම කියන්න පුතේ මෙන්න හොඳ මේ නරක. එ හොඳ යාට කියනකොට මේක නරකයි කියලා පින්නන්නත් අපිට සිද්ධව ඕොන. එතකොට දැනගන්න හොඳදේ තියෙනවා මේක නරකදේ.න්න එතකොට හිරිියොතත්් දෙක් ඇති කරගන්න විදදි අපි පෙන්න්නනවා. ඊට පස් ටිකෙන්ට මේේ ධර්මමාගගේ උගන්නනවා. එහෙ නම් හැම මොහොතකම අපට බුද්ධශ්‍රාවකයෝ විදිහයට පෙන්වත්න තතාගතයණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක අදදකමින් ජීවත්යෙන ගමනක්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි මෙන්න මෙම අවබෝධ කරෙන ටිකෙන්ටික ිකෙන්ටික සිත තේරුම් අගෙන ඉදිරියට යද්දී ඊට පස්සයා අපිට හම්බෙනවා ගොඩහක් අමාරු කාලයක් මොකදදම අමාරු ටික අපේ සිත හරියට තියාගන්න බෑදැන්. දැ මැද අත්දැකල තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව දැන් දැකල තියෙන්නේ තමාට තේර නෝොදැන් ම ගොඩක් සහල්ලුයි මං සහැල්ලුවෙන් මගේ ජීවිතය ගත කරනවා. මට ප්‍රශ්න දැන් ටිකක් අඩුයි. දට වඩා මට ලොකු සහනයක් දෙනෙනව මගේ ඇතුළ අන්තේ තුළ ඉන් මං ගොඩක් දැන් හොඳ කෙනෙක් ම සාරවත් කියලා තමා තන්ගෙම දැන් නසය ඔක්කොම හිතන්නන්නේ මේ හොක්කොම වෙන්න මානසයෙන් හොඳේ එතකොට පින්වත්නේ මනස ඇතුළින්ම තමා තමහ අදකිමින් ඉද්දී මනසට දැන් අවශ්‍යයි අර පෙරතත්වට යන්න. මොකද මේතන තියාගෙන ඉද්දී මනස හරිම ආයාසයකින් තමයි මෙතන ඉන්නේ. එන බලක් තියනවකි අපි ගන්න පොඩි ළමය එක්ව කියනවා පුතේ මේ බණ කියෙන වෙලාව දැන් කෑගහන් එපා කියලා අපි එයාට සැරකරලා යව අපිත්්‍යයවනවා ඉන්දවනවා ඒ පුතාට එල් දරුවට එහෙම තිබ්බට පස්සේ තම හි තේරෙන්නේ මේක තමයි දැ මෙතැ වෙන්න මෙතන් දේශනාවක් සිද්ධ වනෝ කියලා අනෑ තන්න පටන් ගන්න ඒවගේ තමායි හිපවත් මනස දැන් න්නන මධ්‍යම ප්‍රතිපදාව මම දේශනා කරලා අපේ සාවින් වහන්සේලාගෙන් අහලා දැනගෙන ඔය ගොල්ලොත් දැන් ඕන මධදය ඉන්නක කටයුතු කරනවා. මධ්‍යය ඉන්න එක තරන් අමාරු දෙයක් ලෝකෙන් නෑප වන්නවාත් ඒ තරම් අමාරු මේක. ගහම්බීර දහමක්නෙ ගාම්බීර වැඩිකම නිසා ඉන්න අපහසුයි හේතුව සසරේ අනාධිමත් කාලයක්ම වඩල තියෙන්නේ හිත අනි පැත්තට. හොඳ පැත්තට නෙමේ. නරක පැත්තට තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. එනිසා අර මැද අත්දකින්න කිවට මැද දකින්න පුළුවන්කමක් නෑ. මම හොඳ අපූරු සිද්ධියක් මේකට පාදක කරගන්න. හේතුව දැන් අපිට සංසාර ගමනක් තිනෝකිල මම දේශනා කලා සංසාර ගමනක අපි පුරෝගාමිියෝ අපි උරුමක්කාරයෝ. ඇති එනිසා අපි මෙහෙම මේ දේශනා කරගෙන බණ අහමින් බණ කියමින්, පිළිපදිමින් පිළිපඳන්න උපදෙස් දෙමින් මේ ගන යන්න. පිවත්න්නේ එක මනුෂ්‍යයෙක් හිටියා මේ මනුෂ්‍යයා තාම දු්පත්ඒවගේම කෑමට යමක් කුණත් තිල්ල ගහන්න වෙන කෙනෙක්ගෙ. අපි හිතම යාචකයෙක් කියලා ඒ හා සමානයි. යාචකයෙක්ම තමයි. ඉතින් මේ යාජකයගේ නම තමයි කුන්්ඩ කුන්්ඩ දැ කුන්ඩ කියනෙටුවේ ගොඩක් විස්තරතිය නවා. එක ඇන්න කු්ඩ කියලා කියනවා කොන්්ඩ යට කිය අවස්ථාවත්තිය නවා එක ඇන්න සමහර අවස්ථාවේ මුෂ්‍යයට කෝඩෑයා කියලා ැල තියනොට. ඊළඟට මේ කුන්්ඩ කියන්න යම් තරුණයෙක් එච්චර වයිසක කෙනෙකුත්ේ යම් තරුණ අවධියක හිටපු කෙනෙක්. ඉතින් මෙයා කොහොමරි උපත්තියම මෙයා දුප්පත්. ඉතින් කොහොමාරි තථගතයන් වහන්සේගෙන මෙයාගේ කණට වැටෙනවා. මෙම බුදු කෙනෙක් ඉන්නවා. මේ බුදුකෙනා සත්වයින්ගේ සුවය පිණිස, සැපය පිණිස දුකින් එතර කර ගැනීම පිණිස. මාර්ගයක් දේශනා කරන කෙනෙක් භරතිය සමාජි ඉන්නවා කියලා මේ කෙනාට කනට වැටෙනෝ. මෙ අයනෝ. තතාගත යන්නන් වහන්සේ හම්බෙනෝ. හම්බෙල කියනවා ස්වාමේනේ. මම ලෝකෙ මිනිස්සුත් එක වැඩ කරන කෙනෙක් මම ගොඩාක් දුකින් ඉන්නේ. මිනිස්සු මට නොයකුත්විදිට අර කලින් අතුළට වගේම තමයි මට නින්දා කරනෝ අපහස කරනෝ. ඉතින් මම ගොඩාක් මගේ ජීවිතේ. දුකට පත් වෙලා ඉන්න ස්වාමීනේ තතාාගතයානන් වහන්සේ බලනොව මෙයාගේ ජීවිතය මොනවගේද මෙයා සංසාර ඉදන් ගෙනෙන කුසලා කුසල කර්ම විපාක කෙසේද කියලා බලනො බලද්දී මෙයා මේ සංසාර ගොඩක් පින්කරගත්ත කෙනෙක් නිවන්දකින්න පින් තියෙන කෙනෙක් හොඳට පාරමී පුරාගත්ත කෙනෙක් එක්ම අවුලයි තියෙන එකක්ම ගැටලුවයිතිේ මොකද මේ ගැටලුව මැද දෙකලනෑ බලන්න බුදුන් වහන්සේට තේරෙන විදිය නේද. ඒ බුදුරජාණන් වහන්සේ නමකට ඒ පුද්ජලෙක් ඇවිල්ලා වැඳගෙන ඉන්දැන්ති තේරෙනවා යාගේ ඇතුළන්තේ. ඇතුළන්තේ මොකද තියෙනෙ කොතද අඩුව අන්න අඩුව දැක්කා මොකක්ද අඩුව මැද දැකලනෑ ඊට පස්සේ අහනවාදැෙන් ඔබට මොකක්ද අවශ්‍ය. මට අවශ්‍යයි ස්වාමීනේ සියලු දේවල්ලින් නිදහස්වෙන්න. ඉට පස්ස කියනවා මන් නිදහස් වෙන්න මාර්ගයක් පන්නන්න. දහස්ස වන මාර්ගය තමයි ප්‍රවෘරජාව පැවිද්ද දැන් බලන් අපි කොච්චර නිදහසේ ඉන්න අයද කියලලා ස්වාමින්න් වහන්සේලා විදියට අපි වගේම තමයි දැ අපිට තියන මේ තුන් සිවර වෙතරයින්නේ හැම දේටම තියනෙ තුන් සිවර තුම් සිවුරයි පාත්‍රය. එතකොට මේටික තමයි පැවිද්ද අල්ප පරිභෝජනයෙන් ජීවත් එන එක එහෙනම් පින්වත්නේ මෙන්න මේටික අත්දකින්න පුළුවන්කම තියෙන බව දැක්කා කාටද මේ කුණ්ඩ කියන කෙනාට කුන්ඩ කියන තරුණයට ඉට පස්සේ අහනවා හොඳයි ඒකට ඔයාට අවසර තියෙනවා නොබ සියලු බැඳන්වලින් නිදහස් වෙච්ච සහ වෙන්න තවමත් උත්සහ කරමින් ඉන්න කෙනෙක් ගොඩක් මැඳී අඩුකර ගත්ත කෙනෙක් ඉතින් තථගතයන් වහන්සේ බලනවා මෙයාට ඒ වාසනාව ඒ හැකියාව ඒ පුන්නේ මහිමය මෙයාගේ අත්‍යයන්තය මෙයාගේ ඇතුලාන්තේ තියෙනෝ ඉතිං පැවිද්ද ලබල දෙන්න බලලා අහනවත් තාත්තගේ නම මොකක්ද තාත්තක නම තමයි දාන දාන තමයි තාත්තගේ නම. කොහොම හරි දැන් මේ තරුණයට නමත් තියන්නත් එපෙ පැවිදිවද්දි පර නමයින් මන්ත්‍රනය කරන්න බෑ නිට පස්ස කියයි අන්න අර කුන්්ඩ කියලන බැන්නේ කොන්ඩයා කියලනෙ ඔන්න ආයි පැවිදිවනහමත් ඒ නමින්ම මිනිසු අමතනවන්නේ අපේ නම් වෙනස්නේ කොහමරි නම වෙනස් කරන්න තීරණය කරලා නම තියනව මොකදද නම කුන්ඩ දාන කුන්ඩ දාන හාමුදුරුවන්ගේ කතාව තමයි මේ කතාව දැන් මේ කතාව අරමුණ මැද හොඳේ ඒක හොඳ අවබෝධ කරගන්න තේරුන්ග මොද මේ බුදුජාණන් වහසේ මයාට පෙන්න්න අහැන් බුදුජාණන් වසේ තරුන්ගත්තා පැවිදිුණට පස තමයි මයටට ජීවිත සියලුම අභියෝගයන්නේ පැවිදිවුණනාට පසෙ තමයි මෙයාට මෙමයාගි ජීවිතයේ අපහසුම කාලයෙන්නේ. තේරුන් ගත්තා දැන ගත්තා. පින්වත්න කොහොමහරි ඒහි භික්‍ෂු මහනෝප සම්පදාවෙන් පැවිද්ද ලබල දෙනෝ. ඒත බික් වූ චරබ්‍රක්්ම චරියන් සම්මාදුක්කස් අන්තකිරියාය දකුණු ශ්‍රීහස්සය දිවු කරලා එව මහන මගේ මේ බ්‍රහ්ම චරයාාවෙහි හැසිරෙව කියල බුදු කෙනෙක් විසින්කරන ඒ ඉෘදියෙන් මැවෙන ්‍රරජාවට කියනවා ඒහි භික්ෂ මහනඋප සම්පදාව කියල.. හරියට අර යාචක පෙනුමත් නෑදැන්. කෙස්රැවුල් අයින්වෙලා කොන්්ඩ අයින්කරලා අර යාචක පෙනුම යාචක ඇඳුම් පැළඳුම් අයිංකරල සිවරක් පොරොවල ආවට පස්සේ කුන්්ඩ කියන තරුණයගේ දකින්න තිබ්බේ කුන්ඩදාන හාමුදුරුව විදිහයට ඉත්තා පුුණ්්‍යවන්ත ලක්ෂණයක්. හරි පින්වන්තයි. කොහමහරි. ධර්මය වඩන්නට අවස්ථාව දුන්නා මේ ධර්මයේ තියෙන වෙනස්කන් දකින්නට අවස්ථාව සලසල දුන්න. බුදුන් වහන්සේ කමටහන් ලබල දුන්න මෙ මේ ටික වඩන්න මේ ටික අත්දකින් කොහුමහරි කුුණඩදාන හාමුදුරු ටික කාලයක් මෙහෙම වැඩ සිටිනෝ දැන් ඒ කාලේ බොහෝ භික්ෂන්හන්සේ ල පින්වත් පින්්ඩ පාතයෙන් තමයි ජීවත් වනේ අද වගේ අදටත් අප ලංකාවෙත් ලෝකෙ ගොඩාක් රටවල්වල තේරවාදී භික්‍ෂූන් වහන්සේලා විත රක් නෙමේ ගොඩක් වෙන තේර බෞද්ධ සම්ප්‍රදාය වෙන සම්ප්‍රදායන් තියන මහායන තන්ත්‍රයන වද්‍රයන වගේ ඒආගම්වලත් මම දැකළ තියෙනවා මේ පිණ්ඩ පාත චාරිකහව අඩ වැඩි වසෙන් තියනවා තරවාද භික්ෂූ වහන්සේ අපේ ලංකාවේ ගොඩාක් අපිට දකින්න තියෙනවා මේ නගරවාශීව නැති වුනත් ආරණ්‍යවාසීව එක දකින්න තියෙන දෙයක් පිඩ පාතින් තමයි ජීවත්වෙන් ති තාම පුුණ්ෙවන්ද ලක්ෂණයක් තමයි පින්වත්න පිඩපාත චාරිකාවත් දැක් දකින එකත් ඇති දැන් අදට වනත් ඔබ බලන්න පින්්ඩපාත වන භික්ෂුවත් දැක් හම ඔබ හිත ඇතිවෙන සිතිවිලි කොච්චට ප්‍රස්යිද අනේ අපේ ගදටස්වාමීන් වහන්සේ කෙනෙක් පිඩපාතයට වඩිනෝකික හම තියන ඒ වාසනාව ඒ ගුණය කොමරි කණඩානහාමුරුවත් පිින්ඩ පාතිෙන් තමයි දැන් ජීවත්වවෙන්නේ හරි ලස්සනයි ඉතින් කොහොම හරි ගේයින්ගට පිඩු සිගා වඩිනෝ. විටින් විට මුන්වහන්සේගේ පිටි පස්සෙන් කාන්තාවක් යනවා කියලත් පේන්න ගන්නවා. කාන්තාවක් වෙලාවකට කාන්තාවක් න හරි ලස්සන කාන්තාවක් ද මිනිස්සුන්ට මේක තමයි ප්‍රශ්නය වනේ මොකක්ද ප්‍රශ්නය හාමුදුරුව පිඩපාතය වඩිනො මෙන්න කාතාවකුත් එක්න්ග ඉල්ලා සමහරය ධනය බෙදනවා සාමීන් වහන්ස දානේ වල දන්න මේ කාන්තාවට එහෙම දෙනවා නෙමයි සමරයි දන්නවනෙත ඒ එකක ආගම් තිබච්ච කාලයක් නේ හරිට නින්දා කරලා තියෙනවා. දැන් බලන්නර ැද දැ මධ්‍ය දේශනාවත් මේ එක්කම ආයි ඔබ අත්්දකින්න මේ මොහොතේ. මොහද දැම් මේ මදධ්‍යම ප්‍රතිබදාව කියන්නේ. දැන් තරුණ කාලේ නින්දා පහස වැඩිවෙලා තිබබන ගිහිවඉන්නකොට දැම් පැවිදිවුණ හබදබුණේ. අරක එක දෙක වුණා. දැන් හරියට නිදා කරම. කහෝම හරි බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන හිටියා පැවිදි වෙන කොටම මේ මේ කාරණනාටික වෙන බව දැනගෙන හිටියා. කෝම හරි කුණඩ දාන හාමුදුරුව දන්නේ නෑ මෙහෙම සිදධියක් වෙන බව කුන්ඩ දාන හාමුදුරුවු පින්ඩ පාති ගන්නවා නැවත උන්වහන්සේගේ ආශ්‍රමයට වැඩම කරනවා ටික දවසක් ගියහම ගමේ මිනිස්සු කතා වෙනවන ගම්වල මිනිස්සු කතා වෙන අන්න ඔන්න හාමුදුරු වඩිනවා අදත් කාන්තාවක් එක්ක ගෙන වද දන්නේ නෑ ඇතටම කියනවන සහරමිනිසුන්ට කාතාවක් පේනවා සහර මිනිස්සුන් කාාවක් පෙන්නේෙ න තනත් හේතු පලදහ ම තියෙන්නේ. කොහොම හරි පින්වත්නේ මේ දැන් ඔය උපාසකය අතර ප්‍රධාන උපාසකයෝ ඉන්නවානේ ඒවගේ උපාසක තමයි අපි දන්නවා අනේ පිටු සිටතුමා. අනේ පිඩු සිටතුමා කොච්චර වටිනා ශසාසනය කොච්චර උතුම් ක්‍රියාකර පුගෙන එදන. එතුමාට මේක ආරංචි වෙනවා. එතුමාට ආරංචි වනාාට පස්සේ නිස්සවල කිය නම සිදධයක් කියල. එතුමා කෙලින්ම කියනවා අපට වැඩන නෑස්වාමීන් වහන්සේලාගේ දේව ඕක කියල්ල බදුහමුදුරටම කියන්නකු උන්වහන්සේනේ සාාස්තෘන් වහන්සේ උන්වහන්සේටම කියන්න. කොහොම හරි මිනිස් න බුදුන්හසේ විස්තරන බුදු හමුදුර ොන පැත්ති දහම් දශනර ද කිය න්න නැන ති නිසා මිනිස්ස එක ච ුදුව දක්ව හැ ට ර කිව. මෙ මෙම ප්‍රශ්න ඇතියනවාමන් වහසේ කෙනෙක් පිඩ පාතයවා ලස්සන කාතාවකුත් උන්වහන්සේගේ පිටි පස්සෙන් එනවා කියලා. කෝමාරි රජතුමත් බලාගෙන හිටිය දැන් හාමුදුරුව පි්ඩපාතිය යනවා පිඩපාතය වඩිනකොට ඇත්තන එන්න ලස්සන කාන්තාවකුත් යනවා හාමුදුරුවන්ට මාලිගවට වඩින්න කිවා. ස්වාමීනී මම තමයි මේ රාජ්‍යයේ රජතුමා. මම බුදුම් සරණ ගිය කෙනෙක්. එනිසා ස්වාමීණී නැවත වතාවක් ඔබ වහන්සේ ගමේ පින්ඩ පාතය වඩින් එපා. නෙවත වතාවක් ගමේ පින්ඩපාතය වඩින් එපා වඩින්න මාලි ගාවට. මාලිගාව රාජභෝජන ඕනෑ තරම් තියෙනවා. මම හැම දාම බොහන්සේට දානිි දෙන්නා. කියලා රජතුමා ගමට යන එක නැවැත්තුවා. ගමට වඩින එක පාලනය කරලා තියනවා. කෝම හරිත් රජමමා තර දෙල බුදුන්හසේ බැහදකින්න යනවා. දුන්හන්සේ ැදකින්න ග හිල කියනවා ස්වාමීනේ මෙන්න මෙහම පොඩී ප්‍රශ්නයක් තියනවා. පුළුවන්නන් ස්වාමීණ මේක විසිසඳල දෙන්. මේ හරියට ගම්වල මිනිසු කතාගරනවාන්න මේ සිද්ධිධමය ගැන කොන්ඩ දාන හාමුදුුවන්ට වඩින්න කිව්වා. රජතුමාට දැඟ ඉන්නවා ඔය සිද්ධිය දැකපු මිනිස්සුන්ටත් එන්නකෝ ඉති මිනිස්සු එන්න කිය පුනිසා ඔක්කෝම ආවා දැන් ඔක්කොම ඉන්නවා මෙහෙම වාඩි වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ හනවා ඇත් කවුද දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේ එ පිණ්ඩපාත චාරිකාවේ වඩිද්දී ස්ත්‍රියත් දැකපු කෙනෙක් කවුද ඉන්නේ අතු උස්සනෝ කීප දෙනෙ අපි දැක්ක අපි දැක්කා තීට පස්ේ දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න මධ්‍ය පෙන්න්න පටන් ගන්න මොකක්ද පෙන්න්න පටන් ගන්නේ ඇවැත්න්නේ මේක හේතු පල දහමට අනුව වෙනයක් මේ කර්ම විපාකයක් මීට මිට ආත්ම පංසීකට කලින් වෙච්ච සිද්ධිධදාමයක ප්‍රතිඵලයක් තමයි අද මේ බුක්ති විඳන්නෙකුඩ දාන හාමුදුරු. කියලා අතීත පුවත පෙර කතාව දැන් ඔන්න කියන්න පටන්ගන්න. දැන්නම පෙරකතාවත් ඉතා කෙටියෙන් කියන්නක් කාලයට අනුව. සිල්වත් හාමුදුරු දෙන්නෙක් ඉඳල තියෙනවා. ඉතාම සිල්වන්ත ඉතාම කාරුණික දමනය කරපු ඉදුරන්න ඇති කාමය පසු පස හබානොයන විමුක්තියම ආදරයෙන් වැළඳගත්ත ස්වාමින්න් වහන්සේලා දෙදෙනෙක් ඉඳල තියෙනවා. හරි වටිනවන දෙන්නෙක් එක එකට සද්ධි විහාරිකව වාසය කරන්න ලැබීමත් හේතුව කල්්‍යනමිත්‍රය ඕනේ ධර්මය මේ ධර්මය රැකගන්නේ. දැන් පින්වත්නේ විනේ කර්ම කරන ක්‍රම තියනවා ස්වාමින්න් වහන්සේලා විනය කර්ම කරනවා දැන් ඊයේ දිනේ ඇසල පුර පසොස්වක් පොහය දවසන ඊ අපත් සීමාමාලකේයට වැඩම කරලා ඒ විනය කර්ම සිද්ධ කලා හේතුව අද හවසාපි වස්වසනෝ ඉමන් තේමාසංවස්සං උපේමි ඉදවස්සංග උ පේමි කියලා අපි අද වස්වසන දවස අද ලංකාවි සියලුම පංසල් වුවල සියලුම හාමුදුරුවරු වස්සිික්‍ෂාපදය සමාදං වන දවස එතකොට ඉදිරි මාස තෙමස තුළ ස්වාමීන් වහන්සේලා එක එකම ස්ථානයක වැඩයිදමින් වහන්සේලාගේ බනභාවන ආදිය පූරණය කරගෙන විමුක්තිගාමී ප්‍රතිපදාවක නීලන කාලයා හරි අපේ මාතෘකාව දැන් ඔයි සිල්වත් හාමුදුරුරු දෙදනාට දෙදෙන වහන්සේට අවශ්‍ය වෙනවා පොහොය විනේ කරමය කරන්න පොහොය විනේ කරමය කරන්නේ දවස් පහලවෙන් පහලවට ඒක කරන්න බැහැ කැලෙයින්දගෙන ආර්‍ය ගත වෙලායිඉදලා ඒකට ගමට වඩින්න ඕනි ගමට වඩින්න තියෙන අද වගේ යානවාහනවල නෙමෙයි පයින් ඉතා දුෂ්කර ගමනක් කෝම හරි මේ සද්‍ය විහාාරික භික්‍ෂූ වහන්සේලා දෙදෙන වඩිනවා නගරයට යන්න ගමට යන් ගමට යන්න වඩිද්දී දැ එක හමුදුරු කෙනෙක් කියවා මට පොඩ්ඩක් ශරීරක් කෘය කරන්න අවශ්‍යයි ම පොඩක් කලේට වැඩම කරලා එන්නන් කියෙ දැ මේ පාර යන ගමන් අතුරුපාරක කැළේ මැද එක ස්වාමීන් වහන්සේ කෙනනෙක් කැලේට වඩිනවා වැඩම කරලා මේ සාමීන්වහන්සේ එනකං පාත්‍රයයි දෙපට සිවරයි ඒටික අනිත් ස්වාමීන් වහන්සේ අතැතිවතමයි ඉන්න න්නවා ඉන්නවා දැන් තම මේ ස්වාමි වහසේ නෑ කොම හරි කා කොහොම ඒ සිද්ධිය මැව්වාදෝ කොහද ස්වාමීන් වහස එනට පරක් වේ නවා. ඒ එක්කම එතන මහා වෘක්ෂයක හිටපු දෙවියෙක් මොකක්ද කළේ කාන්තාවකගේ වෙස් මවාගෙන මේ දෙවයා අර ස්වාමීන් වහන්සේගේ පස්සෙන් හිමීට හිමීට පාරට එනවා. කැලේට ගියපු හාමුදුරුව පස්සෙන් ලස්සන ඉස්ත්‍රියයක් එනවා ඒ ඉස්ත්‍රිය ඉංගි කරනවා එතන අනවශ්‍ය කාම හැසිරීම සිද්ධ වනා කියලා අනිත් හාමුදුරුවෝ දැනගන්නවා මේ භික්‍ෂුව දැන් අපිරි සිදුවයි කියලා සිල්වත් නෑ කියලා සිල් කඩාගත්ත භික්ෂුවක් කියලා කොහොමහරි මගේත් එක්ක ආයි ඔයාත් භජනයකට එන්නේ පා ද මේ භික්ෂුහන්සල දෙන්න බහින් බස් වීමක් වෙනවා කවුද මේ ස්ත්‍රිය එහම කියල කොමමාරේ ඒ ස්ත්‍රිය නැවත කලේ පැත්තට යනවා මේ දෙදනා වහන්සේ කලින්න්නම් එකට තමයි එකට එක ලඟින් තමයි ගමට වැඩියේ විනය කර්ම කරන්න අද දෙපැත්තෙන් තරහ වෙලා ඔබ පිරිසිුදු භික්ෂුවක් නෙමයි හොම රඟ පහන්න එ පා කියලා දන්නවානේ එහම එකඒක බස් ප්‍රකාශ කරමින් අර මිත්‍රත්වය කල්ලයාන මිත්‍රත්වය ගිලිහි යනුව පින්වත්ේ. මේකෙ ප්‍රතිඵලයක් විදියට දැන් දෙදෙන වහන්සේම මෙතන තිබිච්ච විශේෂමදේ තමයි උන්වහන්සේලා ගාව තිබ්බා අර චන්ද චිත්ත විරිය වීමන්ස කියන ගුණ ධර්ම හතර සිතිවිල්ලක් එනවා එන බව දැනගන්නවා. ඒක චන්දය කැත්ත ඇතිවෙන්නේ කොහම ඒක ැඩ පපත්වන්න තියෙන මාර්ගයමකක්ද මාර්ගයෙහි නිියලිල්ලා මාර්ගයෙන් ඒ කාරණාව මඩපත්ැන යටපත් කර ගැනීම කිය මේ කරුණු හතර කොහොම හරි දැන් සීමා මාලකේයට වැඩම කරන සීමමා මාලකයේ වැඩ සිටින සියලම ලොකු හාමුදුරුවරු දැම් බලගඉන්නවා මේ දෙදෙන වහන්සේ දෙපැත්තකින්තමයි වැඩහිටිය කලින් වෙන දට එකළඟග තමයි වැ සිටින්නේ දැ වෙන පැත්ක වැ සිටින. වත් බලන්නේනෑ අහන ොනායක හාමුදුරුවෝ භික්ෂූනි මොකද තියෙන ගැටලුව. ඒකාල හිටපු තෙරවරන් වහන්සේලාට යම් භික්‍ෂුවකගේ හැසිරම දැක්කත් ඇතුළහන්තේ කියන්න පුළුවන් හැකියාවත් තියන හරියට විපසන වඩන සාමීන් වහන්සේලා නිසා. කොහමාරි කියනවා මෙ මෙහෙම සිද්ධියක් වුණා කාන්තාවක් එක්ක මේ සාමීන් වහන්සේ කැලේට ගිහිල්ල ඉඳලා ආවා මේ නිසා මට මුන්හන්ේ එක්ක නැවත ජනයක් නෑ කියලලා අර වෙච්ච සිදිය නැත කියනවා. ඊට පස්සේ මේ සිද්ධිය වඋනේ කොතනකදිද සංගයා මැද සීමමාමාලකයක් තුළදී සංගසාමාග්‍රියයක් තුළදී සංග රැස්වෙනතනක තමයි සිද්ධිය වඋනේ දැඟයි සඟබේදය කිය ලපිතා කරන සගබේදයක්වෙන්න පින්වත්න මොනවගේ අවස්ථාවලද. වමැරීම පියාමැරීම රහතන් වහන්සේ මැරීම බුදුන්ගේඇන්ගේ ලේසලවීම සංගබේදයනෙ. දැන් මේ මේ කාරණනාටික ගත්තට පස සංගබේදය කියන එක නිකං මේ ඔය කවුරු හරි කෙනෙක් වාමීන් වහන්සේ කෙනෙකුට මනොහරිකිව් කිය ඇතිවෙන්න. සාවින්හන්සේලා දෙදනෙක් අතර බහින්බස්වීමක්උනා කියලත් සංගබේදයක් එම ඇතිවෙන්න. සංගබේදයක් හරියට ඇතිවෙන්න පින්වත්න සීමාවක් ඇතුළතති, සංග සාමාග්‍රියයක් ඇතුළතදී මනස වික්ෂිප්ත වෙලා. වැදි නිගමනවලට එනවනම් අන්න එතන සංගබේදයක් ඇතිවෙන්න පුළුව.ඒ එකට හේතුගාරන අාව ගොඩක් තියනවා. කෝමහරි සංගබේදයක් ඇති වුණා සීමාවක් තුළදී. අන්න ඒ සංගබේදය ඇති වෙනකොටම අර දෙවියගේ දේවත්වය පහවෙලා දිවභාවය අහිමි වෙලා ඔහු සතර අපා යුපදිනෝ. බලන් හේතුවල දාහම ක්‍රියාත්මක වන විදිිය. සතරාපායි ඉපදිච්ච දෙවයා, සතරපායයි කල්ප ගානක් දුක්විදිලා තමයි නැවත මනුෂ්‍යයෙක් වෙන්නේ ඒ මනුෂ්‍යය තමයි කවුද කුන්්ඩ කියන? යාචකයා කුණ්ඩ තමයි, කුන්ඩ දාන හාමුදුරුවෝ විදිහට පස්සේ කාලෙක රහත් වෙන්නෙත්. නැ කුන්ඩ දාන හාමුදුරුවන්ගේ කර්මවිපාකය තේරෙනවාද. කුන්ඩ දාන හාමුදුරුව කොච්චරනම් උතුම් මාත්මයකද හිටියේ දේවාත්මයක. දිව්‍යතලයකනේ මනස තිබ්බි. දිව්‍යතලේක මන තිබ්බක් වැඩක් ුුණන්නේ ැද අත්දකල තිබෙනෑනෙ ඇර දෙවට ඕනි වුණනා සාමන් වහන්සේලාගේ අතර තියන සහදත්වය මිත්‍රශීලිත්වය නැති කරන්න. චේතනාවේ බරපතලගම නිසා තමයි පින්වත්න්නේ මොක්ද උනේ දිව භබාව ඒආත්ම දියහහිමි වුණා අමතර ආත්ම ගාහනක් ආත්ම පන්සියමකොදීට සතරපායි. ඒ ඔක්කොම නැතිවෙලා තමයි මේ බුද්ධෝපාද කාලේක ෞතම බුදුරජාණන් වහන්සේගේ ළඟ මේ විදිට මේ සිද්ධිධමයකට තුඩු දෙන්නේ හේතුව තමයි නිධාන කතාව තමයි මේ සිද්ධිය. එහනම් දැන් තේරෙනවද බෝසත් පින්වත්න්නේ ලෝකේ, මැද අත්්ද කල නොතිබිච්ච හැම කෙනෙකුටම විපාකයක් පවතිනෝ. විපාකයක් පවතිනවා කියන්නේ. රහත් නොවෙච්ච. රහත් මඟටවත් නොපිළිපන්. රහත් මඟට එන්නවත් අවශ්‍යතාවයක් නැති හැමෝටම දුකක් පවතිනවා මොනක්‍රමයකට මොන විදිියකට එයාව පාලනය කරයිද. යහ දුකටපත් කරයිද කියලා අපිට පෙරතියා කියන්න බැහැ. වැඩිබසේ ගොල්ලු දුක ුමයි සැරන්න අක්කල්. එනම් සසර කියන්නේ එකම ක්‍රියාවලියක් පින්වත්නේ මේ ක්‍රියාවලී හම්බෙන තැනත් තමයි මනුෂාත්මය. දැන කුණ්ඩ දාන හාමුදුරුවන්ගේ කතාාව අර දේවත්වය බලන්නේ දේවත්වයත් මනස තිබ්බා. එක එකම රේකාවක් කියල හිතන්න කො එකම රේකාව වන සිද්ධිධමයක්. එහනම් ඒකාලේ, දේවත්වේ හිතතියාගෙන හිටිය, දේවත්වෙන් හිත පහවුන තිරිසං හිතක් ඇති වුණ. බලන්න සිතට වෙන විදි සිත සසර ගමන්ගරන්න ඔන්න හොම. එතගොට තිරිසංසිතක් ඇති වෙලා. සතරාපහයේත් ඉඳලා අන්නආයි නැවතමොකක් දුනේ. පින ඉපදිල කරපු පිනක් නිසා මනුෂ්‍යාත්මට බලණ සිත මනුෂ්‍යයක් වුණ. දැන්කර මනුස්ස කියන වචනෙත් හැදලතිය නේදීටනන්නේ සි. උසස් කරගන්න මනසින් උසස්වෙන්න බෑම්දරන්න නිසා වෙරධරණ නිසානේ මනුස්ස කියන්නේ. එහනම් දිව්‍ය තලයකට ගිහිල්ල ප්‍රේත ලෝකෙට ගිහිල්ල තිරිසං අබායට ගිල්ල සතරපායටත්කැටිලා. ආය මනුෂ්‍යයෙක් වවෙන්න ඇයි මැදාත්දැකලා නැති නිසා. එනිසා ලෝකෙ තියෙන්නේ හැම වෙලාවකම අස්තිතංච නාස්තිතංච ඇත කියන ලෝකයත්, නැත කියන ලෝකයත්, බැම්මත්තේ කලේබරේ බඹයක් පමණ වූ ශරීරයේ පවතිනවා. මෙ මේ ක්‍රමය දකින්න නම් පින්වත්නේ මොකක් දවශ්‍ය වෙන්නේ සති සම්පජඥය අවශ්‍යයි තමා තුලින් අදදකින්න පුළුවන් හොඳ සිහක් තමාට තියෙන්න්න ඕන. මෙන මේ ක්‍රියාවලිය දැන්ම මෙහම සාකච්ඡා කරගෙනවා මේ සිද්ධිධමය දැන් අතන හිටපුර මිනිසුන්ට බුදුරජාණන් වහන්ස දේශනා කරානෙ. ඒ මිනිස්සු තේරුන්ගත්තා ලෝකෙ හේතු පල දහමක් තියෙනවා. ලෝකෙ තියෙනවා ඕනෑම දේකට ඕනෑම ක්‍රියාවකට අතුරු විපාකයක් තියෙන. තමාගේ මේ පංච ඉන්ද්‍රියන්වලින් ඇති වෙන ඕනෑම ක්‍රියාවකට අතුරුප්‍රතිඵල ඇත්ති නො එක විපාකයක් බවට සුක දුක අදුක්කම විදියට තමාට ලැබෙනවා. ඒක විස්තර කරන්න කාලය නෙවෙයි. අද මගේ මාතෘකාවට මම තවසූත්‍රයක් ආදේශක කරගන්නව කියලා පෙරසිහිපත් කලා. ඒ සූත්‍රය තමයි පින්වත්න මධ්‍ය සූත්‍රය. සිංහලේ මධ්‍ය කියනෝ පාලි මජ්්‍ය කියල කියන්න පුළුව කොහොම හරිී මේ මධ්‍ය. අධ්‍ය අත්්ද න්න නිදැන් ම මේ දේශනා පුරාවටම මේ දේශනා කරන්නේ.කාල කවුද පෙන්වත්න මුලින්ම මධ්‍යක් දැක්කේ මගේ විශ්වාන්සයට අනුව මං කියන්නම් අද එක දෙයක් පෙනුවත්නි දැන් තථගතයණන් වහන්සේගේ බුද්ධත්වය සිද්ධ වෙනවා බුද්ධත්වෙන් පස්සේ පනස්වනි දවසනි උන්වහන්සේ වැඩමරන්නේ බරණැ ඉසිපතන මිග දායට. පනස්වැනි දවසේ එකැනෙ දවස් හතලිස් නමයක්ම සත් සතියන ගත කළේ සත් සතින් පස්සෙේ පනස්වැනි දවසේ අරුණ උදාාවනාට පස්සේ දහට යුතුනක් තියෙනවා බෝමැඩ අසල ඉඳලා. බරණැසේ ඉසිපතන මිගදායට ඉතින් උන්වහන්සේ තනියම පාසිවුරුත් රැගෙන අර ගටිකාර බ්‍රාක්්මයා දුන්න පාත්‍රයත් අරගෙන වැඩම කරනවා. වැඩම කරද්දී කවුද හම්බෙන්නේ අමුත් එක් කම් වෙනවා අමුත්ත තමයි උපකාජීවකයා මේ උපකාජීවකයාගේ සිද්ධිධාමේදී වෙන දෙයක් මං විස්තර කරන්නම් මොකක්ද වෙන්නේ උපක අහනවා ඔබ කවුද ඔබේ ගුරුවරය කවද ඔබ කුමන ප්‍රතිපදාවකද නියලි ලායින්න ඒ ප්‍රතිපදාවක් ලැිච් දේවල් මොනවද ඕකන අපි ඕනම කෙන ගඟහ කොහෙද යන්නේ යන්නේ මොකටද මොනවද ලැබෙන්නේ. ඔය ටික තමයි උපකාජීවකය තථගතයණන් වහන්සේගෙන් විමසුවේ. තතාගතයණන් වහන්සේ කියනවා මට ගුරුවරයෙක් නෑ හැබැයි මට ප්‍රතිපදාවත් තියෙනවා ඒක මාවිසින්ම හොයා ගත්තයක් එනම්, මධ්‍යයි එතන ලොකූ දෙබසක් සිද්ධ වෙනවා. ඒකැන් එතනදී තතාගත යන් වහසේ උපකට දේශනා කරන තවදයක් තමයි උපක ලෝකෙ කොච්චර ශාස්තෘරු හිටියත් මම ඒ ශාස්තෘන් වහන්සේලා එකක සාපේක්ෂ කරන්න එපා. මම ඒගොල්ල වගේ නෙමේ. උපකහනුවන ඇයි ඔච්චර ලස්සන සිරුරක්තියාගෙන පාත්‍රයක් කරගෙන පිඩු සිගා වඩින් නැයි. ඔබ තරුණෙක් ඔබට හැකියාව තිනව තනියම, තනියම වගහ කරගෙන තනියම අස්වනුුවරගෙන තනියම බුක්තිවිදින්න. ඇයි මේ පිණුසිගා වඩින්න්නේ අනිත් අයගෙන් ඉල්ලගෙන ආහාරගන්න ඇයි. ඉර්වාස්ස කියනවා මට මාව නඩත්තු කරන්න අවශ්‍ය නෑ. මට මේ ලැබිච්ච ශරීරය මට මේ ලැබිච්ච සිරුර අවසානයේ දක්වා නඩත්තු කරන්න වෙතරයි අවශ්‍ය ඒකට ආහාරටිකක් වෙතරයි අවශ්‍ය. බන මැද විස්තර කරනවා ැද. ඒ මැද විස්තර කරද යහනවා ඔබ ජින කෙනෙක්ද. ඒ ඔය කියන විදියට දිනල තියෙන්න්න ඕන. ඊට පස කියනවා මා දිසාචයේ ජිනාහොන්ති ඒ පත්තා ආසවක්කයා ආස්ත්‍රෝධරමයන් දිනපු මට ජින කියන්නත් පුළුවන් එක ඔබ කැමතිනම් කියන්න. ජිනා මේ පාපකා දම්මා සියලු පවදින්නේ මම තස්මාහං උපාජිනෝ නිසා ඔබ කැමතිනම් මට ජන කියන්න හැබැයි ම යජනා කරන්නේ නැහැ ඔබට මට ිනා කියන්න කියලා. බල බුදුහමුදුර කොච්චට මැද ඉදන්ද කතා කරන්න. හැම මොහොතකම ඒ මැද පෙන්නන්නේ ඇයි. උවහන්සේ නිතරම ගැලවෙන ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ ගැලවෙන ප්‍රතිපදාවට අනුව නිදහස් වෙන මාර්ගයක් දේශනා කරනවා. ඒ නිසා පින්වත්න ඔය උපක ආජීවකය තේරුන්ගත්තා කොහොමද මුල දකින්නේ මැද දකින්නේ මැදෙනු ජලවෙන්නේ. දැන් ක්‍රම තුනයින් ලෝකෙ තියෙන්නේ මොහදද ක්‍රමතුන සත්‍ය තියෙනවා සත්‍ය තියෙන බව දැනගෙන සත්‍යය කරන්න පටන්ගන්නවා කෘථ කියලෙට සංස්කෘතිෙන් කියන්නේ ඉළඟට සත්‍ය, කෘය ඒ කෘත්තය කියලා කියන්නේ දක නියලෙනවා. කෘත කලින්කිවෝ වගේ කරලා ඉවර කරනවා. අපි සාමාන්‍යෙන් කැන්නේ යථාර්ථය යථාර්ථය දැකීම දැකළ අවසන් කිරීම. ලෝකෙ තියන්නේ ක්‍රමත්තුනයි. ඒ ක්‍රමතුනෙන් ඔය අන්තක තේරුම් ගන්න ඕනනි පින්ුවත්නේ මොකත් දන්ත දෙක සාපේක්ෂ කරන්න ගියොත් දෙපැත්ත් පවතිනවා සාපේක්ෂණොකර නිරපේක්ෂකව ජීවත් වනොත් දෙපැත්තත් පවතින්නේ ඒන්නේ ඔයගොල්ලො ගාවවතියන්න මනස නිතරම ප්‍රසන්නයි දුකදනෙන ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ බලෙන් කරන්න ඕන්නෑ ඒ නිරායාසයම් ඔබ තුළ පවතිනවා ඒකා එන චිත්ත විමුක්තියක්. ඒ චිත්ත විමුක්තිය අදකින්න නම්. මොහද අවසවේ අශ්‍ය වෙන්නේ සති සම්පජඥය අවශ්‍යයි. ඒ කියන්නේ තමා තුල තමාගේ මනස මේ මොහොත වනකොට මොන තැනද තියන්නේ කියලා දකින නුවන, ඒක දකින්න නම් යම් ප්‍රතිපදාවක් අවශ්‍යයි, ඒ ප්‍රතිපදාවතමයි බුද්ධ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්ස ේශනා කරපු මාර්ගය. ඒ මාර්ග මේ විදියට ඔබ ශ්‍රවණය කරගන්න මේ කාලය තෝරා ගැනීම පිළිබඳව ම අත්‍යම්තයෙන්ම සන්තෝෂමත් භාවයට මේ අවස්ථාවවිදි පත්ව වනවා. එනිසා මීට වඩා දේශනාව දීර්ග කරන්න කාලවෙලාව නෙවෙයි. අද මේ දේශනාවෙන් දේශනා කරපු කරුණු හොඳට තේරුන්ගන්න මනස හරියටට දේරුන්ගන්න මනස කියන්න එකම ක්‍රියාවලියයක් ලෝකෙ තියන්නේ ඒකීත්ඔයක්. ඒකීත්ඔය කියලා කියන්නේ ලෝකෙතියෙන්නේ එකම එක ගමනක්. මේ ගමන අද ඔබට මාව භික්ෂුවක් විදියට හමුවෙලා තියෙනවා මට ඔබ අද දායකව විදිට හම්වෙලා තියෙනවා අපිට නොයෙකුත් විදියට අපි අප වෙන වෙන විදියට, විධ විදිට සසරය අපිව හම් වෙනෝ. ඒතමයි මේකේ විදිිය. ඉතින් ගුරුවරෙක් විදිට ස්වාමින්න් වහන්සේ කෙනෙක් විදිට මාව හම්වෙච්ච වෙලාවෙේ. ඔබ හැම දෙනාම මේ විදියට සාකච්ඡාවක් කරලා දේශනාවක් කරලා සිත ගැන තේරුම් ගන්න උත්සහ කිරීම ඉත්තාම වටින බව මේ වෙලාවෙ නැවතවතාවක් සිහිපත් කරනවා අද නේ දේශනාව අප සිද්ධ කරන්නේ. අපේ පුදජ්‍ය පාද ගලිගමුුවේ ඥාන දීපස්වාමීන් වහන්සේ ඇතිකර පුද්ියත් කරපුේ මාර්ගයට අනුව මම දන්න විදියට ලෝකේ අපේ ලංකා වෙතරක් නෙමේ මුළුමත් ලෝකේම මිනිස්සු දරමය හලා ධරමයෙන් සැනසනෝ. ඒකට හේතුඋන්වහන්සේ ගොඩනගපු මේ ස්ථාවර ඒකීය මේ වටිනා වේදිකාව මේ දහම් බේදිකාව නිසා. ඒ නිසා පින්ුවත්නි මේ බව අදදකිමින්. මැද අත්්දකීමින් ජීවිතයේ තියෙන්න අඩු වැඩිවීමතේ රුන්ගනිමින් විඩාවෙන් පශ්චාත්තාාවෙන් තාපයෙන් දුකෙන්. ගැලවෙන්නට තියෙන මාර්ගගේ දකින්න කියලම යෝජනා කරමින් මේ දේශනාව නිමාවට පත් කරනවා. අපි හැම දෙනාම මේ අත්පත් කරගත්ත සියලූම පින්. මං ඉහත සඳහන් කරපු පරිදිම අපේ තාරක අසංක ධර්මසේන පොතුනුවන් මේ දේශනාව සඳහා අපට ආරාධනා කලා ඒවගේම භාතිය හර්ෂ ධර්මශය එන පුතුනුවන් ඒවගේම විශේෂයම මේ දෙපල සහ ආදරණය මෑණියන් එතුමිය තමයි මම හිතන්නේ මේ හැම දේකම පිටිපස්සෙන් ඉඳගෙන ඔබව මේ පුන්නේ කර්මවල නිරත කරවන්නේ. ඉතින් චන්ද්‍රලතා මහත්මිය එතුමාගේ ස්වාමිපුර්ෂයා තමයි මීට තෙමසකට පෙරමිය පරලව ගිහිල තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආදරණීය බිරින්දට ඒවගේ උතුනුවන්ලාට ඒවගේම ලේලිවරුන් වන හස්සෙනි නිංසලා මාතරගේ කියන ලේලිය ඒවගේ සෙව්වාන්දිී අප්සරා ලේලිය ඒවගේ මිනිබිරිය වන ඩයනා මින්තුලි ධර්මස මිනිවිරිය ඒවගේ මෙතුම් ධර්මසේන මුණුබුරා ඇතුළු. මේ පවුලට අනුබද්ධිත අද මේ දේශනාවේ දායකත්වය දරන මේ සියලු දෙනාට මේ සියලු ආකාරයෙන් අත්පත්වරගත්ත පින්. තමාගේ පියතුමාට පින් අනුමෝදන් කරන්නට හැකියාව අපිට මේ අවස්ථාවේ දි ලැබිල තියෙනවා ඉතිං ඒ නිසා අපේ යුතුකම අපි මේ වෙලා විශ්්‍ර සිද්ධ කරන්නට අවශ්‍යයි අපියතුමාට පින් අනුමෝදන් කරමු ඔබ හැම දෙනාම ධර්මස්්‍රවනය තුළින් අපත් මේ ධර්මදේශනාව කරවීම තුළින් සලස්වාගන්නට ඒ දනු සියලූම පින් මිය පරලව යන්නට ඒ දුුණු ආදරනීය පියතුමානන්ට ඥාතිවරයාට ස්වාමිපුරුෂයාට හේතුවාසනාවේවා. ධර්ම සේන පියතුමාට මෙපිින් ලැබි එතුමා බවගාමී ජීවිතයෙන් එතරව ලබන අමාමහා නිර්වාණාවබෝධයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාධහූකයා පින් අනුමෝදන් කරන්න. එවගේම අපි මේ වෙලාවේ මේ සියලුආශිරුවාද ධර්මයන් මේ පින්කමට සහ සම්බන්ධ වන බිරිදට විශේෂයෙන්ම චන්ද්‍රරතා මහත්මිය ඒවගේම පුතුනුවන්ලා ලේලිවරු කලින් නම් සඳහන් කරපු හැම දෙනාටමත් මෙම නාලිකාවේ නිර්මාතරු ගලිගමුුවේ ඥානදීප ලොකු හමුදුරුවන් වහන්සේට ඒවගේම සියලුම කාරය මණ්ඩලේට ඇතුළු ඔබ හැම දෙනාටම ලක්වාසී ලෝකවාසේ සියල්ුම දෙනාට නිදුක් බව නිරෝගී භාවය චිරජීවනය ධර්මචඥානයම පහලවේවා කියයා මාම වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. දෙනාම දැන් ඔහොම වැැදගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වදධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකංබලන් ආයුරාරෝගග්‍ය සංපත්ති සග සම්පත්ති මේවච අතෝ නිබ්භාන සංපත්ති මනාත සමිජ්ජතු ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේම සරණ ලබේවා සද්ධර මශ්්‍රභ නහබිලාසීව බොදනුවන්ගේ හදව තිෙහිනාලිකාබ සමඟ නිරන්තරෙන්ම රැදනු සුවිින්න්මතුන. පුරා හෝරාවක කාලයක්තුරාාවටම අතවතුම් සදධර්ම දේශනාවක් නිසි ධර්මානු කුරල්ලෙසි ප ්‍රපණය කරන්න දන. අදමියතුම සදධර්මදේශනාව විචිත්‍රපත්ව සුගම්යව එදහම් කරුණු කාරණාවන් ඔබට නිවැරදිව වික්‍රහ කරමින් පවත් පනට එදනාව අපගේ පින්මත්වමින්න් හන්සේ අවසර සිහිපත් කරන්න අප ගෞරපනීය සමනලගම සුගත සාර පින්වත්වාමින් වහන්සේට අපි හඩනගා සසාධකාර ලබාදමින් ගෞරව පූරක පුුණ්ඥානු මෝදනවාවන් සිෙද කරමෝ. සාසාතුසාෝ සොපින් තු නිියවතුම් සද්ධර්ම දේශනාවේ, පින් බර දායිකත්වේගෙන කටුතුකරන්ට දුනාව ව. GW. චන්ද්‍රාලතා මහත්මිය ඒවාගේ මතාරකක්සංක ධර්මසයන මහතා බාතිය ර්ෂ ධර්මසයන මහතා. හශණ නිසන්සර මාතර මහත්මිය සෙව්න්ද අපසරාද අල් විස් මහත්මිය, දයයාන මිතුල ධර්මසය මිරිියේ වගේ මෙේතුම් ධර්මසය මුු ්‍රාතුර පවල හැදනාටම නිදුක් නරෝගී වහව වේවායි කරන ප්‍රාර්ථනා කරනවා පරලෝ සපත්තේ තුන් ම සහපූර්ණය වන ආදරනිය පියානන්ටපන් නම් හොදන් මේවා W ධර්මසේන පියානටතුම්. අජරහමරණනිව අහබෝධය වේවායි ප්‍රාර්්ථනා කරමින්. හ ෙන් සමුග හම නාට තු ජීවිත හබෝධේ පිණසම සේර්ුම දේශනාමයක සල පකාරබේවායි ප්‍රර්ථනා කරමෙන්. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි.